මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක් අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්ද 41කින් සම්මත වී තිබෙනවා අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්ද 41කින් සම්මත වී තිබෙනවා පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 122ක් විපක්ෂව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 81ක් වැලකී සිටි සංඛ්‍යාව 1ක් ඒ අනුව අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්ද 41කින් සම්මත වී තිබෙනවා මෙන්න එම ප්‍රවෘත්ති යලිත් අයවැය තෙවනවර කියවීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා ඒ වැඩි ඡන්ද 41කින් ඊට පක්ෂව ඡන්ද 122ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 81ක් එක් මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරියක් ඡන්දය දීමෙන් වැලකී සිටියා ඉවයි මාසයක කාල සීමාවක් සඳහා පාර්ලිමේන්තු සේවය අත්හිටව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්න ගරු ඩයනා ගමගේ මහත්මිය කේ සුජිත් සංජේ පෙරේරා මහත්මයා ගරු රෝහණ බණ්ඩාර මහත්මයා යන මහත් මහත්මීන්ට කාර්මීන්තුවේ ස්ථාවර නියෝග අංක 77 දෙකේ සඳහන් අතුරු විධානයේ ප්‍රකාරව එම සේවය අත්හිටවීම බලපෑවෙන කාල සීමාව තුලදී සර්ජන පනත් කෙටුම්පතේ අවසාන ඡන්ද වීම සිමිදී පමණක් ඡන්දය පාවිච්චි කිරීමට භාවිතා කිරීමට ඉඩ දෙනු ලැබිය හැකිය. ඒ අනුව අද දින පැවැත්වෙන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ ඡන්ද වීම සීමේදී මෙම මන්ත්‍රීවරුන් දිනාට ඡන්දය භාවිතා කිරීමට පමණක් අවශ්‍ය පහසුකම් සරසන මෙන් වේතධාරී වෙත නියෝග කරමි. දැන් ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව. විසර්ජන පනතට පක්ෂ උදවිය කොළපාට බුත්තමත් විපක්ෂ උදවිය රතුපාට බුත්තමත් පාවිච්චි කරනවා. ඡන්දය පාවිච්චි කරන්න බැරි වුණු මන්ත්‍රීවරු 12ත් මන්ත්‍රීතුමා. පක්ෂයි මේ නම වැරදිලා තියෙන්නේ. මගේ වම් අත පැත්තේ මන්ත්‍රීවරු ජය මහ මන්ත්‍රීතුමා. පොඩි මිනිස්සුන්ගේ පීරි මාංශ උරා කන වැට් එක ගහපු අයවැයක් ඉඳ මම මේකට විරුද්ධයි. හා ප්‍රවේශමෙන් ඉඳගන්න. පුරාද ක්‍රිෂ්ණ මන්ත්‍රීතුමා විරුද්ධයි. පෞසි මන්ත්‍රීතුමා පක්ෂයි. ඉස්සෙයි 24 විසර්ජන පනත් කෙටුම් පත පක්ෂව ඡන්ද 122යි විපක්ෂව ඡන්ද 81යි වැලකී සිටි 1යි ඒ අනුව විසර්ජන පනත් කෙටුම් පත වැඩි ඡන්ද 46කින් සම්මත විය රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න